මගේ පුතා ජූඩ් ට්‍රිෂාන් වොයිස් ඔෆ් ඒසියා තරංගාවලියෙන් 12 දින අතර තේරිපත් වෙලා ඉන්නවා. දෙවියන් වහන්සේට මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා. මේ වගේ දරුවට ශක්තිය ධෛර්යය දුන්නට ඒ වගේම එයාට 12 දින අතරට තේරිපත් උනේ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව. තව ඉදිරියටත් එයාට මේ ගමන යන්න උන්වහන්සේ ශක්තිය ධෛර්යය දෙන්න ඕන. මට ඒ ගොඩක් සතුටුයි. කුඩා කල සිට එයා සංගීතයට බොහොම ආසාවයි ආසාවෙන් හිටියා. ඒ වගේම පාසල් අවදියේ බොහෝ තරඟාවලියෙන් සමස්ත ලංකා වලට තේරුණා. එයා සංගීතයට හරි දක්ෂයි. ගෙදරත් නිතරම සංගීතයට තමයි එයා කැමති. ගිටාර් වාදනයේද ඕගන් වාදනයේද නිතරම එයාට ඒ හැකියාවක් තියෙනවා. Lo,
lo lo le lo lo le lo le lo le lo le lo lo le lo le lo le lo le lo. Thank you. ඉතින් අපේ විනිසුරු මඩියුලට බාරයි ප්‍රතිචාර දක්වන්නට අපි බලමු ඔවුන් මොන වගේ ප්‍රතිචාරයක් ඔබට ලබා දෙවිද කියලා මං හිතන්නේ අපේ ප්‍රේක්ෂකයින්ට ලේසි ඔවුන් ප්‍රතිචාර ලබා දුන්නට පස්සේ තමන්ගේ SMS මනාප පළ කිරීමේදී මේ දේවලුත් එකතු කර ගන්නට පුළුවන් හෙෂාන් තමයි දැන් මේ මුලින් මේ කියන්න යන්නේ මෙයා වෙනස් මම හිතනවා මේ මෙයාගේ මේ 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 පපු ඇතුලේ එක දෙයක් ලීලා තියනවා කියලා මට හිතෙනවා ඒ වචනේ තමයි අදාළ නැහැ එයාට අදාළ වෙන්නේ නැහැ මේ කිසි දෙයක් මට හිතෙනවා එහෙම එකක් ගීතය තුල වෙච්ච මිස්ටේක්ස් අපි අයින් කළා දාමු මම හිතනවා ජූඩ් ඔබ සිටිය යුතුයි ඔබ පරිස්සම් විය යුතුයි මොකද අපි යන්නේ වෙන තැනකට ඔබට ඒ තැනට යන්න අපි ආශිර්වාද කරන්න ජය වේවා Thank you නිලුවගේ අදහස මොන වගේ එකක්ද කොහොමත් ජූඩ්ට මම මුල ඉඳලා මම පෞද්ගලිකව රසිකයෙක් හැටියට ගත්තොත් මම ජූඩ්ගේ ගායන වලට බොහොම රසවිඳපු කෙනෙක් මේ දක්වා මම ඔහුට අවවාදයක් දීලා තිනවා මම ගිය පාර තරඟාවලියේ විශේෂයෙන් මේ තරහ යන වැඩක් කරනවා යා හරියට ඔහොම hina වෙලා අහිංසක විදියට හිටියට මහා වේලාවකට හිතා ගන්න බැරි දේවල් කරන කෙනෙක් මෙයා හැබැයි එයාගේ දක්ෂතාවය ගැන මම එයාට අඬ ගහලා බොහොම ආදරෙන් උපදෙස් ටිකක් දුන්නා ඔයා මේ තරංගාවලිය පුරාවටම රැඳෙන්න ඕන දක්ෂතා තියෙන දරුවේ ඔයා මේ දේවල් හිතට ගන්න කියලා මොකද ඒක විනිශ්චය මණ්ඩලයක් හැට ඒක ඕන දරුවෙකුට අපිට කියන්න පුළුවන් දැන් මෙතෙන් පටන් යන්නේ SMS ජූඩ් අපි නෙමෙයි මෙතන ඉඳලා ඔයා ගොඩක් දක්ෂයි ඔයාට ඇත්තටම අද මාතෘකාව තුලුණාත් ඔයාට මේ මාතෘකාව මදි මේ ගත්තු ගීතේ ඔයාට මදි ඒක අපිට දැනෙනවා කොහොම වුණත් අර හේෂාන්ක වගේ අඩුපාඩු පසෙක තිබ්බම ඔයා තරඟාවලිය අවසානයේ දක්වාම යන්න කියලා අපි සුබ පතනවා ඒ වගේම අනිත් පැත්තෙන් පරිසං වෙන කියලා කිව්වා අපි බලමු නීල් වර්ණකුල සූර්ය මොනවද කියන්නේ කියලා ආ ඇත්තම ජූඩ් ගැන මම මුල ඉඳන්ම ජූඩ් ගැන ඉතාම ප්‍රසාදයෙන් හිටියේ මම දන්නවා ජූඩ්ගේ දක්ෂකම් මට තේරෙන හොඳට මේ ජූඩ්ට ප්‍රශ්නේ තියෙන්නේ මේ ජූඩ්ට කරන්න ඕන දේවල් මම හිතන්නේ අපේ මේ අපේ සිංහල ගීතවල නෑ එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ ජූඩ්ට වඩාත් උචිත වෙන්නේ ජූඩ් මම දැන් තරඟේ පුරාටම ගොඩක් දුරට ගායනා කළේ බටහිර ගීත. ඒදී මේ බටහිර ගීත ගායනා කරලා ඔබ සිංහල ගීතයක් ගායනා කරපු පළවෙනිවතාව තමයි මම දන්නේ මම හිටු මට නම් අදයි හම්බුනේ සිංහල ගීතයක්. ඉතින් ඔබ ඒ සින්දුවට කරන විකාරයට මම කැමතියි. ඒක තමයි. ඔව්. ඒකට මම කැමතියි ඒ විකාරයට. මොකද මේ වගේ විකාරයක් කරපුවම අපිට පොඩ්ඩක් කට ඇරලා බලන් ඉන්න ඉඩම. අපි බලමු ප්‍රේක්ෂකයෝ අතේ තමයි වැඩ ගැල්ල තියෙන්නේ. හරි සුබ පතන. හොඳ ඉතින් ජූඩ් රුෂාන්ට ලැබුණු ඒ ප්‍රතිචාරත් එක්ක ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර ලබා දෙන්නට අපි කියවිය යුතුයි ඔබගේ SMS මනාප අංකය කොහොමද SMS පළ කරන්න කියලා. ඉතින් ඔබට පුළුවන් ඩයලොග් හච් එයාටෙල් දුරකථන ජාල ඔස්සේ SMS මනාප පළ කරනවා නම් VOA හිස්තැනක් අංක 14 යොදලා 77.3ට SMS කරන්නට ඔබ මොබිටෙල් ජාලය පාවිච්චි කරනවා නම් VOA හිස්තැනක් අංක 14 යොදලා 77.11ට SMS පළ කරන්න පුළුවන් හැකිතාක් SMS පළ කිරීමෙන් ඔබ ඔහුට ප්‍රිය කරනවා නම් ඔහුව මේ තරඟේ ඉදිරියට ගෙන යන්නට ඔබට හැකියාව තිබෙනවා ඉතින් අපේ සුබ පැතුම් පිළිගන්නවා